අයිබෝන් ඔයා තව කෙනෙක්ට උදව්වක් උපකාරයක් කළොත් ඒකෙන් මුළු ලෝකෙම වෙනස් කරන්න ඔයාට නොහැකි වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ උදව්ව නිසා උදව්ව ලබන කෙනාගේ මුළු ලෝකයම වෙනස් වෙන්න පුළුවන්. කරීම් කියන්නේ තුර්කියේ ජීවත් වෙන අවුරුදු 12ක පිරිමි ළමයෙක්. දුප්පත් පවුලක ඉපදුණු කරීම්ට ගොඩක් කාලයක පටන් තිබුණු හීනයක් තමයි පොඩි පාපැදියක් ගන්න එක. ඉතින් ඔහුගේ මේ හීනය තේරුම් ගත් කරීම්ගේ මව අමාරුවෙන් කාලයක් තිස්සේ එකතුවරගත් සල්ලි ටිකක් වියදම් කරලා කරීම්ට පාපැදියක් අරන් දුන්නා. කාලයක් තිස්සේ දැකපු හීනේ සැබෑ වුණු නිසා කරීම් ගොඩක් සතුටට පත් වුණා. ඒත් ඒ සතුට වැඩි දවසක් භුක්ති විඳින්න නම් කරීම්ට වාසනාව තිබුණේ නැහැ. ඔහු පල්ලම් සහිත මාර්ගයක වේගයෙන් බයිසිකලයේ පදිමින් සිටින අතරතුර පාරායිනේ නතර කර තිබූ මෝටර් රථයක බයිසිකලය හැප්පුණා. වාසනාවකට වගේ මේ අනතුරින් පුංචි කරීම්ට නම් අනතුරක් සිද්ධ වුණේ නැහැ. නමුත් පාරායිනේ නවතා තිබුණේ ඉතා වටිනා මෝටර් රථයක් වූ අතර එහි පසුපස ලාම්පුවලටත් බෆරයටත් සැලකිය යුතු හානියක් වී තිබුණා. ඒ වගේම කරීම්ගේ පාපෙදියටත් ඉතා දැඩි ලෙස හානි වී තිබූ අතර ඒ දුටු ඔහුගේ දැසට කඳුළු ඉනුවා. මෝටර රථයේ හිමිකරු රථයෙන් බැස කරීම් වෙත පැමිණි අතර තමන්ගේ අතින් හානියට පත් වූ වටිනා මෝටර රථයේ අලාභය ගෙවීමට සිදු වෙතැයි සිතූ ඔහු මහත් බියට පත් වුණා. මෝටර රථයේ හිමිකරු කරීම්ගේ අනතුරට හේතුව විමසා සිටි අතර තමා අතින් සිදු වූ වරද පිළිගැනීම වෙනුවට කරීම්ට කළ හැකි වෙනත් කිසිවක් තිබුණේ නැහැ. ඉන්නතුරුව මෝටර රථයේ හිමිකරු කරීම්ගෙන් ඔහුගේ විස්තර සහ පවුලේ විස්තර විමසා සිටියා. ඉන්නතුරුව කරීම්ගේ නිවසේ ලිපිනයද සටහන් කරගත් මෝටර රථයේ හිමිකරු රක්ෂණ සමාගමට දැනුමක් ලබා දීමෙන් අනතුරුව එතනින් පිටව ගියා. ඉන්නතුරුව නිවසට පැමිණි කරීම් සිදු වූ සියල්ල ඇඬූ කඳුළින්ම සීමාවට පවසා සිටි අතර මෝටර රථයේ හිමිකරු තම නිවසට පැමිණ අලාභය ඉල්ලා සිටීවියයි සිතූ ඇයද මහත් කලබලයටත් පිටත් පත් වුණා. ඉන් දින දෙකකට පමණ පසුව මෝටර රථයේ හිමිකරු කරීම්ගේ නිවසට පැමිණි අතර ඔහු පැමිණ තිබුණේ වටිනා අලුත්ම පාවැදියෙකුත් සමගයි. සිනාව සමූහයෙන් කරීම් වෙත පැමිණි ඔහු දැන් ඔයාගේ බයිසිකලේ මාරු කරන්න කාලේ හරි කියමින් අලුතින් ගෙනා පාපැදිය කරීම් වෙත තෑගි කළා. කරීම්ට සහ ඔහුගේ මවට මේ සිදුවන්නේ සැබෑවක්ද සිහිනයක් යන්න පවා සිතාගත නොහැකි වුණා. කරීම් විසින් හානි සිදු කළ ඉතා වටිනා මෝටර රථයේ අලාභය ගෙවීමට සිදුවනවා වෙනුවට කරීම්ට අලුත් පාපැදියක් ලැබීම නිසා ඔහු සහ ඔහුගේ මව ඉතාමත් සතුටට පත් වුණා. කරීම් සහ ඔහුගේ මව මෝටර රථ හිමිකරුට මුව නොසෑහෙන නිසා ස්තුතිවන්ත වූ අතර මෝටර රථ හිමිකරු පැවසුවේ ඔහුගේ මෝටර රථය අලුත් විදියා කර ගැනීම සහ අලුතින් බයිසිකලයක් මුලදී ගැනීම ඔහුට ඉතා සරල දෙයක් නමුත් කරීම්ගේ මවට ඒ ඉතා අපහසු කටයුත්තක් නිසා තමන් මෙලෙස උදව් කිරීමට සිදු වූ බවයි. කරීම්ගේ මව විසින් මෙම සිදුවීම සමාජ මාධ්‍යයේ පළ නොකරන්නට ඔබ අප කිසිවෙකු මෙම සිදුවීම පිළිබඳව දැනුවත් නොවන්නට ඉඩ තිබුණා. ඉතින් මේ මෝටර රථ හිමිකරු කරපු ක්‍රියාව ගැන ඔයාට මොනවද හිතෙන්නේ කියන එක ගැන පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.